අයුබෝවන් කුක්කි තාශිනී වෙතින් මම අද හදන්නේ සව්. මට සව් හදන්න මම අරගෙන තියෙනවා හකුරු. මං හකුරු මේ වගේ හීනියට කපාගෙන තියෙන්නේ. ඊළඟට උකු පොල් කිරි අවශ්‍ය වෙනවා. ඊළඟට දී කිරිත් අවශ්‍ය වෙනවා. ඊළඟට මට මුද්දරස් පළනුත් අවශ්‍ය වෙනවා. අපි එහෙනම් දැන් සව් එක හදාගමු. සව් එක හදාගන්න කලින් මේ සව් එක මම මේ විදිහට හොදගෙන අරන් තියෙනවා. මම දැන් මේක භාජනයට දාගන්නවා. පොඩ්ඩක් තව වැඩ තැම්බෙන්න ඕන නම් තියෙන තව කවුරුත් මේ වගේ සුදු පාටට තව තැම්බෙන්න ඕන. මම ඒව තැම්බෙනකන් තව තියාගන්න ඕනි ලිපේ. දැන් මම මිටි ටික දාගන්නවා. මම පොඩ්ඩක් කලවම් කරගන්නවා මිටි කිරි දාලා. මම ඒත් එක්කම දාගන්නවා ලුණු. ලුණු ටිකක් දාගන්නවා. ඊළඟට මම කලවම් කරගන්නවා. ඊළඟ මේ සීනි දානවා නම් සීනි දාගන්න පුළුවන් මේ ලිපේ තියෙදිම. මම දාගන්නේ හකුරු. මම ඒ නිසා හකුරු දෙවෙනොත් තමයි හකුරුත් දැන් දාගන්නවා. නතාගෙන එනකම් නැත්තම් මේ උතුරට යනවා. නැත්තම් ඒ වගේම කිරි කැටි ගහනවත් එක්කලා හකුරු දැමම මේ වගේ පාටට එනවා. ඔයාලට තව හකුරු දාගන්න ඕන පුළුවන්. මෙතන මම සව් වාරන් තියෙන්නේ ග්‍රෑම් 50යි. සීනි ලුණු ඔයාලා ඒ කියන්නේ කන විදියට ඔයාලා දාගන්න පුළුවන් ඔයාලගේ රසානුව. මම නටාගෙන ඉන්නේ මල්ලි පොප් කරගන්නවා. මේ පොප් කරගෙන මම මේ දෙලි පෙටිදීන් පොඩ්ඩක් උල්ගා ගන්න විනාඩියක් විතර. ඊදාලා මම මේක දැන් බා ගන්නවා. මේක දැන් මම ලිපෙන් මේ බා ගන්නවා. මේ තියෙන මම හදාගත්ත සව් එක. ඔයාලත් මේ වගේ සව් එකක් හදලා බීලා බලන්න. මේ ඇඟ උෂ්ණයට මේ වගේ සව් එකක් හදලා බොන එක ගොඩක් හොඳයි. මොකද සව් කියන්නේ සීතල ජාතියක්.
ඔයාලට මේක තව ගණකමට ගන්නත් පුළුවන් සව් එක. ඔයාලත් මගේ වීඩියෝ බලනවනම් ඔයාලගේ යාළුවන්ටත් මගේ වීඩියෝ ෂෙයාර් කරන්න, ලයික් කරන්න කියන්න, කමෙන්ට් කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.